ඔයා දන්නවද මෙන්න මේ වගේ ස්කේරි YouTube stories මගින් කොච්චර මුදලක් මේ වීඩියෝ සරවාට earn කරන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් මම කතා කරමු මෙන්න මේ වගේ ස්කේරි stories YouTube එකට upload කරන වෙලාව මේ හරහා මුදල් ගන්න කොහොමද කියන එක ගැන. ඉතින් මේකට හරිම සිම්පල්. ඒ කියන්නේ අපි AI තමයි මේක create කරන්න use ගන්නෙ. ඉතින් ඔයා දන්නවා ඇති ඕනතරම් platforms stories generate කරගන්න වගේම images generate කරගන්න තියෙනවා. ඉතින් අපි අද කතා කරමු මේ වගේ videos හදලා ඉක්මනට success වෙන්නේ කොහොමද කියන එක මේ field එක තුළ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු video එකට. හරි. ඉතින් මේ වැඩේ කරන්න මොනවද ඕන? මේ වැඩේ කරන්න මුලින්ම අවශ්‍ය වෙනවා අපිට ChatGPT එක. ඉතින් සාමාන්‍යයෙන් අපි නිතරම යූස් කරන platform එකන්නේ ChatGPT කියලා කියන්නේ. ඊට අමතරව ආට අවශ්‍ය වෙනවා Leonardo AI කියන website එක. Leonardo AI කියලා කියන්නේ image generate කරන්න හදපු platform එකක්. එහෙම නැත්නම් ආට වෙනත් platforms කියන්නේ Artflow එහෙම නැත්නම් තවත් platforms තියෙනවා ඕනතරම් මේක use කරන්න. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ story එක කොහොමද generate කරගන්නේ කියන එක ගැන. ඉතින් description එකේ දාලා තියෙනවා prompt එකක්. අන්න ඒක ඔයා copy කරලා මෙතෙන්ට paste කරගන්න. ඒකේ තියෙනවා අපිට අවශ්‍ය වෙන හරිම prompt එක. එතකොට එයා generate කරලා දෙන story එක ගොඩාක් creative වෙනවා. එහෙනම් ඉතින් මම මේ type කරන විදිහට ඔයා මේ ChatGPT එකට message එකක් දාන්න. එතකොට එයා generate කරලා දෙනවා අපිට මේකට ගැළපෙන scary story එකක්. ඉතින් horror stories generate කරන්න මේ විදිහට ඔයාට හැකියාව තියෙනවා. හරි ඉතින් දැන් මම මගේ ස්ටෝරි එක ජෙනරේට් කරගෙන ඉවරයි. ඉතින් මම මේ විදිහ ෆ්‍රොන්ට් එක මෙතෙන්ට දැම්මා. ඉදාලා ඉවර වෙලා මම මගේ ස්ටෝරි එක මෙන්න මේ ආකාරයට ජෙනරේට් කරලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඊළඟට මොකද කරන්න? ඊළඟට කරන්න තියෙන්නේ ඔයාට මෙන්න මේ විදිහට write only subheadings for each paragraph කියන එක නැවත වතාවක් ChatGPT එකට දාන එක. දැම්මට පස්සේ එයා මේකට අවශ්‍ය කරන මෙන්න මේ වගේ prompt ටිකක් විතරක් ජෙනරේට් කරලා දෙනවා. ඒ කියන්නේ හෙඩින් සබ් හෙඩින්ස් කීපයක් මෙතනින් ජෙනරේට් කරලා දෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ වොයිස් ඕවර් එක ජෙනරේට් කරගන්න වැඩේ කරගන්න. ඉතින් මේකට වාර පුළුවන් කැප් කට් එක යූස් කරන්න. එහෙම නැත්නම් වාර පුළුවන් AI වොයිස් ජෙනරේට් කරන ඇප්ලිකේෂන් එකක් මේ වෙනුවෙන් යූස් කරන්න. ඉතින් මම යූස් කරන මේකට කැප් කට් ඇප්ලිකේෂන් එක. හරි දැන් මම කැප් කට් එක ඕපන් කරගෙන තියෙනවා. කැප් කට් එක ඕපන් කරගෙන ඉවර වෙලා නැවත වතාවක් මම ChatGPT එක ඇතුළට ගිහින් ඉවර වෙලා මෙන්න මේ විදිහට මගේ ස්ටෝරි එකේ පැරග්‍රාෆ් එක ගානේ කොපි කරලා කැප් කට් එක ඇතුලේ ටෙක්ස්ට් කියන එකට ගිහින් ඉවර වෙලා ඩිෆෝල්ට් ටෙක්ස්ට් කියන එක ඇඩ් කරලා ඉවර වෙලා ඩිෆෝල්ට් ටෙක්ස්ට් එක උඩ මේක පේස්ට් කර ගන්නවා. ඩිෆෝල්ට් ටෙක්ස්ට් එකට ගිහින් ඉවර වෙලා මේක පේස්ට් කරගෙන ඉවර වෙලා ඔයාට කරන්න තියෙන්නේ ටෙක්ස්ට් ටු ස්පීච් කියන එකට යන්නේ. text to speech කියන එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙතන ගොඩාක් voices මෙතන තියෙනවා. ඉතින් මේ voice වලින් ඕන voice එකක් use කරලා ඔයාලා පුළුවන් මේක create කරගන්න. හැබැයි ඉතින් ඒකට ඔයා මේක scary story ගන්නේ මේකට ඔයා නිකන් සාමාන්‍ය voice එකකට වඩා පොඩ්ඩ නිකන් scary ගතියක් තියෙන voice එකක් දැම්මොත් මේක බලන කෙනාගේ feeling එක ඉතාමත් upgraded වෙනවා. එතකොට ඔයාගේ video එකට එන feedback එක ඉතාමත් best feedback එකක් වෙනවා. ඒ හින්දා ඔයා මෙතනින් ගද්දී හොඳ scary voice එකක් තියෙන එකක් හොයාගන්න. ඉතින් මේ මේල් ප්‍රොෆෙසර් කියන එක චුට්ටක් විතර හොඳයි කියලා හිතෙනවා. ඉතින් මම ඒක ක්ලික් කරලා start reading කියන එක ලබා දෙනවා. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වුණා තප්පරෙන් මගේ voice එක generate වුණා. හරි ඊළඟට මොකක්ද කරන්න තියෙන්නේ? ඉතින් මම මේ timeline එකට සරලව black color එකක් දාගත්ත image එකක්. එතකොට මේක fill වෙනවා. ඊට පස්සේ මෙතන මුලටම ගිහින් ඔයා යන්න ටෙක්ස්ට් කියන එකට. ගිහින් ඉරලා ඔටෝ කැප්ෂන් කියන එකට යන්න. ගිහින් ඉරලා ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි ලබා දෙන්න. ඉතින් මෙතන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට අමතරව තව ලැන්ග්වේජස් ගණනාවක් තියෙනවා. සිංහල නම් මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ගිහින් ඉරලා ඔයා මෙතනින් ක්‍රියේට් කියන එක ලබා දෙන්න ඕන. ක්‍රියේට් කියන එක දුන්නට පස්සේ ඔයාට මේ ඔඩියෝ එකට අදාළ කරන captions ටික ඔටෝමැටිකලි මෙයාලා ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මේකට පොඩි ටයිම් එකක් යනවා. ටයිම් එක ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් අපි වීඩියෝ එක ප්ලේ කරොත් නිකන් මම zoom කරලා වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්න ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මේ යටින් මෙන්න මේ විදිහට අපේ මේවා එක ප්ලේ වෙනවා. ඒ කියන්නේ අපේ සබ්ටයිටල්ස් ටික සාර්ථකව ඇවිල්ලා තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන්.
ඉතින් සබ්ටයිටල්ස් මෙතනන් තියෙනවට වඩා තව පොඩ්ඩක් වා මේක උඩට අරන් එන්න. උඩට මේ විදිහට අරන් ඇවිල්ලා ඉවර වෙලා වාට කැමති ස්ථානයකින් මේක රීප්ලේස් කරගන්න. මෙන්න මේ ගානට වගේ අරන් ආපහම මේක ගොඩක් ක්‍රියේටිව් වෙනවා. ඊට පස්සේ වාට මෙතන ඉෆෙක්ට්ස් කියන එකට ගිහින් ඉවර වෙලා වාට කැමති නිකන් මේකට ස්කේරි ගතිය වැඩි ඉෆෙක්ට් එකක් නිකන් දාගන්න පුළුවන්. එතකොට වාගේ වීඩියෝ එකේ තියෙන ක්‍රියේටිව් ගතිය තවත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට කරලාමදි ඔයා chat gpt එකට ගිහිල්ලා full story එකම මේ විදිහට අරන් ගෙවිලා generate කරගන්න ඕන. generate කරගෙන ඉවර වෙලා text to speech දාලා ඊට පස්සේ නැවත වතාවක් captions generate කරලා ඉවර වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා video එක හදාගන්න video එකේ audio සහ caption කියන part එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ Leonardo AI එකට යන එක. Leonardo AI එකට ගිහින් ඉවර වෙලා image creation කියන එක උඩ click කරගන්න ඕන. image creation එක click කරලා ඉවර වෙලා ඔයා මුලින්ම මෙතනින් දෙන්න ඕන ඉමේජ් ඩයිමෙන්ෂන්ස් වල ගිහිල්ලා 16 to 9 කියන රේෂියෝ එක. දීලා කරලා ඔයා chat gpt එකට ගිහිල්ලා අපි දෙවණියට ජෙනරේට් කරගත්තා මතකද ඔයාට මෙන්න මේ වගේ සබ් හෙඩින්ස් ටික. මේ සබ් හෙඩින් එක එකින් එක ගානේ කොපි කරලා ඉවර වෙලා ඔයාට සිද්ධ වෙනවා මෙතනින් පේස්ට් කරගන්න. පේස්ට් කරගෙන ඉවර වෙලා ඔයාගේ වීඩියෝස් වලට අදාළ ඉමේජස් ටික සරලව ජෙනරේට් කරන්න පුළුවන්. හරි ඉතින් මම මුල් ඉමේජ් එක මෙන්න මේ විදිහට ජෙනරේට් කරගන්නවා. මේ විදිහට මුළු ඔක්කොම සබ්ටයිටල් මේ විදිහට මුළු ඔක්කොම සබ් හෙඩින්ස් වලට අදාළ ඉමේජස් ජෙනරේට් කර ගැනීම මම ඊට පස්සේ සිදු කරගන්නවා. ඉතින් 11ක් තියෙනවා ඉමේජස් උත් 11ක් මට ජෙනරේට් කරගන්න සිද්ධ වෙනවා. හරි Leonardo AI එකෙන් ජෙනරේට් වෙච්ච ඉමේජස් ටික මම සරලව ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා CapCut එක ඇතුළට මේ ටික ඉම්පෝට් කරගන්නවා. ඉතින් මම එකක් හදලා පෙන්නන්නම්. ඔයාලට මේ වැඩේ කරන්න වෙනවා මේ මුළු ස්ටෝරි එක පුරාම කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ විදිහට ජෙනරේට් කර ගැනීම හරිම පහසුවෙන් සිදු කරගන්න. කරලා ඉවර වෙලා මම මේක පොඩි ඉෆෙක්ට් එකක් දාලා මේක ක්‍රියේටිව් විදිහට හදාගන්න එක සිදු කරගන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපේ ඉමේජ් එක තියෙන්නේ. මේ ඉමේජ් එක උඩ ක්ලික් එකක් දීලා පළවෙනියටම මම යනවා මෙතනින් ඇඩ්ජස්ට්මන්ට් කියන එකට. ඉහින් යනවා වාර බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් කලර් ඇඩ්ජස්ට්මන්ට් කියන එකක් තියෙනවා. මේකෙන් මම පොඩ්ඩක් මේ ටෙම්පරේචර් එක අඩු කරලා හියු එක එහෙම පොඩ්ඩක් වෙනස් කරගෙන මේකේ පොඩ්ඩක් බ්‍රයිට්නස් එක එහෙම අඩු කරලා පොඩ්ඩක් තව ස්කේරි ගතිය පොඩ්ඩක් වැඩි වෙන විදිහට මේක හදා ගන්නවා. මම කන්ට්‍රැක්ට්නස් එකක් පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මේ විදිහට මම මේක ක්‍රියේටිව් ගතිය වැඩි වෙන විදිහට ස්කේරි ගතිය වැඩි වෙන විදිහට මේක හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා මේකේ ෂැඩෝස් අඩු කරනවා. අඩු කරන ඉවරලා ඉලුමිනේෂන් උත් මේ විදිහට හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා මම කරන්නේ මේ ඉමේජ් එක උඩ ක්ලික් කරලා මේකේ මූලටම යනවා. ගිහින් ඉවරලා මේ ට්‍රැක් එකේ මූලට ගිහින් වීඩියෝ කියන එකට ගිහිල්ලා කී ෆ්‍රේම්ස් අනේබල් කරනවා. අනේබල් කරලා ඉවරලා මේකේ පොඩ්ඩක් ස්කේල් එක වැඩි කරලා මේක අවසන් වෙන තැනට ඇවිල්ලා මම කරන්නේ මේක පොඩ්ඩක් ස්කේල් ඩවුන් කර ගන්නවා. ඔරිජිනල් පොසිෂන් එකට එන විදිහට, ඒ කියන්නේ 100% එන විදිහට. ඊට පස්සේ ආර බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ප්ලේ කරොත් මෙන්න මේ විදිහ animation එකක් තියෙනවා. animation එකකින් ආර මේ වීඩියෝ එක creative විදිහට හදාගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට සිද්ධ වෙනවා මේ Leonardo AI එකෙන් generate කරන සියලුම images ටික මේකට දාලා animation හදලා ඉවර වෙලා වාගේ වීඩියෝ එක ක්‍රියේටිව්ලි ජෙනරේට් කරගන්න. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා ස්කේරි ස්ටෝරිස් ජෙනරේට් කරලා ඉවර වෙලා ඉක්මනින්ම මේ හරහා මුදල් උපයන එක සිදු කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට ඔයාට ඉතාම අධික views ප්‍රමාණයක් ඇවිත් තියෙනවා YouTube එක තුල, ඒ වගේම TikTok එක තුල බලාගෙන මෙහි කැව තියෙනවා. මේ විදිහට shorts videos වගේම viral ඕනම content එකක් ඔයාට generate කරලා හදා ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේ method එක තුලින්. ඉතින් සරලයි, ඔයාට දැක්කා AI tools දෙකයි පාවිච්චි කරේ. video එකක් edit එකක් විදිහට CapCut එක use කරේ. මේ විදිහට මම සරල video එකක් generate කරා. මේ විදිහට ඔයාටත් පුළුවන් videos generate කරගන්න. එක හරිම සරලව සිදු කරගන්න. එහෙනම් මම අද video එකෙන් සමු ගන්නවා. මතකද subscribe කරන්න. එතකොට video එක දැමගම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.